මොහොතක හිතම සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිවරයා බවට පත් වුණා කියලා. එතුමන්ගේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත. එක්ව ගමන යමු ප්‍රතිපත්ති ප්‍රකාශය කියනවා. අනාගතයේදී ජනවාර්ගික ප්‍රජාවන් අතර සමගිය හා ඒකවත්තාවේ ප්‍රවර්ධනය කිරීම සඳහා පාසල් විෂයමාලාව විශේෂයෙන් ඉතිහාස විෂය සමාලෝචනය කරනු ඇත. එසේ කරනු ලබන්නේ මේ විවිධ ප්‍රජාවන්ගේ සැබෑ ඉතිහාසය පිළිඹු කරන බව සහතික කිරීම සඳහාය. අවශ්‍ය අවස්ථාවන්හිදී අපගේ සාමූහික ඉතිහාසයේ පුද්ගලයනුත් කණ්ඩායම් පාර්ශ්ව සහ වෙනත් ආයතනවල දැක්ම සිසුන්ට අවබෝධ කරගත හැකි වෙන පරිදි විෂයමාලාව සංශෝධනය කෙරේ. මේ වගේ අපේ ඉතිහාසය එතුමා බලයට පත් වෙලා විකෘති කර ළමයින්ට ඉගැන්වුවොත් කුමන ආකාරයේ අභිලාෂයක්ද අපිට මුදුන මේ පනවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඔබතුමන්ගේ දැක්ම? මගේ උගත් මිත්‍රයා ඉතා වැදගත් ප්‍රශ්නයක් මතු කරේ. මේ එකක් නෑ, ඔය ප්‍රතිපත් ප්‍රකාශය තියෙනවද කොහරි විකෘති කරනවා කියලා? නෑ කියවන බහන්. ඕනෑම විෂයක් ඉතිහාස වේවා දේශපාලන විද්‍යාව වේවා කෙමිස්ට්‍රි වේවා මම මේ එපිස්ටමොලොජි පැත්තෙන් කතා කරා, ඥාන මීමාංසාව පැත්තෙන්. ඔබතුමත් එම්.ඒ. එකක් කරලා තිනු, ඔබතුමා දන්නවා ඒ සම්බන්ධයෙන් කොහොමද රිසර්ච් කරන්නේ, කොහොමද දැනුම නිෂ්පාදනය කරන්නේ කියලා. ඕනෑම දැනුමක්, එනි නොලෙජ්, එනි තියරි හැස පර්පස්, සර්වස පර්පස්. ඕනෑම දැනුමක්, ඕනෑම න්‍යායක්, ඕනෑම ප්‍රවෘත්තියක් සතුව තියෙන ඇජෙන්ඩා එකක්, සතුව තියෙන න්‍යාය පත්‍රයක්. එතකොට වාස්තවික ඔබ්ජෙක්ටිව්ලි බලනකොට අපි යමක් දෙස ස්වාධීනව ස්වායත්තව බැලීමට හුරු කිරීම තමයි අධ්‍යාපනයේ පරමාර්ථය විය යුත්තේ. බ්‍රේන් වොෂ් කිරීම නෙමෙයි. ඒ කියන්නේ මොළ හෝදන, මෙන්න මේක තමයි න්‍යාය. දැන් අපි දැක්කා හිට්ලර් මොකද්ද කරේ ජර්මනියේ උගන්වනවා කියලා. මිනිස්සුන්ට දුන්නා ආර්යයන් සම්බන්ධව ඉතා දරුණු ජාතිවාදී දෘෂ්ටියක්. අවසාන වශයෙන් ලෝකයේ විශාල විනාශයක් ඇති වෙලා, ලෝක යුද්ධ ඇති වෙලා, මිනිස්සු බිලියන ගණන් මැරිලා, විශාල දැවැන්ත විනාශයක් ලෝකයට ඇති කරේ අධ්‍යාපනය තුළින්. ඒක හිට්ලර් එඩියුකේෂන් එකෙන් තමයි මූලික වශයෙන් කරේ. එතකොට මෙන්න මේ ප්‍රතිපත්තිය සහ ගෝඨාභය මැතිතුමාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අතර තියෙන වෙනස ඒකයි. එතකොට අර මූලික වශයෙන් මිනිසුන්ගේ මොළ හෝදලා, ඔළු හෝදලා ඒකට ජාතිවාදය පොම්ප කරලා, ආගම්වාදය පොම්ප කරනවට වඩා මිනිසුන්ට රාජපක්ෂ මැතිතුමාගේ අධ්‍යාපන ක්‍රමයේ යටතේ ඔය ජාතිවාදය පොම්ප කිරීමක් කරන්නේ. මම හිතන්නේ ඕකේ අනිත් ඔය ප්‍රතිපත්ති රොබතුමා විරුද්ධ නැහැ. ඒක අනිත් නෑ, මම තර්කයක් විදිහට මම කියන්නේ. හරි, තර්කයක් විදිහට මම කියන්නේ මේ මැනිෆෙස්ටෝ එකේ තියෙන කාරණයක් මම ඔබට කියන්නේ. ඔය මැනිෆෙස්ටෝ එකට විරුද්ධ නම් හරි, එහෙම වෙන්නේ නෑ. හරි, වැරදිලා හරි මැනිෆෙස්ටෝ හරි ඔය මැනිෆෙස්ටෝ ජනාධිපති වුණා නම් අපේ රටේ ඉතිහාසෙට මොකද්ද වෙන්නේ? මම කියන්නේ අපේ ඉතිහාසයේ සම්බන්ධයෙන් ප්‍රශ්නේ මේකයි. ඉතිහාසයේ තියෙන ඉතිහාසයේ ඉගැන්වීම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ මේකයි. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ඉඳලා ඉතිහාසයේ ඉගැන්වීම සීමා කරලා තිබෙනවා. ඉතිහාසයේ උගන්ලා නැහැ නිවැරදිව. එතකොට ඒ ප්‍රශ්නෙට ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ උත්තරයක් දෙනවා. අපි ඉතිහාසයේ නිවැරදිව ඉගැන්වුවේ කියන අදහස උතන තියෙනවා. ඉතිහාසයේ නිවැරදිව උගන්වන්න ඔබටත් බෑ, මටත් බෑ. මේ වෙනකොට නිවැරදිව උගන්වන්න නැහැ. ඉතිහාසයේ නිවැරදිව උගන්වන්න හමුදාවටත් බෑ, දේශපාලකයන්ටත් බෑ. ඉතිහාසයේ නිවැරදිව උගන්වන්න ඕන ඉතිහාසයේ නිවැරදිව වාස්තවිකව අධ්‍යයනය කරලා ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කරලා තියෙන අය. ඉතිහාසය සම්බන්ධයෙන් විශිෂ්ට කෘතියක් රචනා කරලා තියෙනවා ඊ.එච්. කා කියලා. අපි බී.ඒ. කරනකොට ඒක කරනවා වොට් ඉස් හිස්ටරි කියලා. ඒතකොට හිස්ටරි කියන එක සම්බන්ධයෙන් අපිට තියෙන මිස්ට්‍රි එකක්. ඔබතුමත් පිළිගන්න, මාත් පිළිගන්න. අපි ඉතිහාසෙට ගිහිල්ලා අපි දැකලා නැහැ නේ කොහොමද එලාර ෆයිට් කරේ, කොහොමද කවුරු අපි දැකලා නැහැ. හැබැයි අපි අර චිත්‍රපටියක් බැලුවායි කියන මෙන්න මෙහෙම එකක් වුණා, මෙහෙම එකක් වුණා, මෙන්න මෙහෙම. ඔබේ අවසාන හරි, ඉතිහාසය කියන්නේ ඉතිහාසය යනු කුමක්ද කියලා ස්වාධීන වශයෙන් පුජ්‍යලේකුට මතයක් හදාගන්නට, ඉතිහාසය පිළිබඳ සත්‍ය දැනගන්නට, යථාර්ථය දැනගන්නට මේකේ හංගල ගහපු දෙයක් තියෙනවා කියලා ඔබ විශ්වාස කරන්නේ. ඕකේ හංගල ගහලා ඇති එක තමයි දේශපාලනේ. හැබැයි ඉතිහාසය සම්බන්ධයෙන් මම කතා කරන්නේ, ඉතිහාසය සහ අධ්‍යාපනය සම්බන්ධයෙන්. අධ්‍යාපනයෙන් කරන්න ඕන පුරවැසියා ඥානනය කිරීම මිස මෝඩයෙකු කිරීම නෙමෙයි. ඒ මෝඩයෙකු කරන අධ්‍යාපන ප්‍රතිපත්තිය ලෝකට විරුද්ධයි කියලා මට පේනවා.